ජීවිතය අද දවසේදී අපි ඔයගොල්ලොන්ගේ ගෙදරට ඇවිල්ලා කතා බහ කරනවා. හරි සතුටින් ඉන්න පවුලක් එක්ක කොහොමද ලස්සනට ජීවත් වෙන්නේ කියන කාරණේ. ඉෂාරා මේ ලෝකේ මිනිස්සු අර අපි මේක කලින්ම කියලා තියෙනවා. සතුට හොයාගෙන තැන් තැන් වලට යද්දි ඒ සතුට හරියටම හම්බ වෙන තැන තමයි අපි ගෙදර කියලා කියන්නේ. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට මුහුණ දීලා හෙම්බත් වෙලා ඉන්නකොට සමහර විට අපිට ගෙදෙට් ඇවිල්ලා ඒ සතුට හොයාගන්න. ඒ නිසාම අපි ඒ සතුට හොයාගන්න පවුල පිළිබඳව අද දවසේදී කතා බහ කරන්න සූදානම් වෙනවා මේ වැඩසටහනේ. අනේ නිසාම බදාදා දවසේ අපි හැපි ෆැමිලි ගැන කතා කරන්න. ඉතින් විශේෂයෙන්ම දැන් අර ඔයා කියවනේ අපි සතුට හොයාගෙන ගිහිල්ලා එක තැනකදී අපිට ඒක හම්බ වෙනවා. ඉතින් මේ පවුලේ සමාජිකයන් එක්කෙනාද දෙන්නද තුන්වෙනාද ටික කට්ටිය වැඩි වෙනකොට සතුට පිරී ඉතිරි යනවා. ඉතින් කාර්යබහුල ජීවිතයේ අපේ හිතට නිවහනක් ලබා දෙන එකම තැන පවුල නිසාම අපි බදාදා දවසේ ගැන කතා කරන්න වෙන් කරගත්තා. ඉතින් අදත් බොහොම අපූරු පවුලක් ගැන අපි කතා කරනවා. අපි කලාශේෂ්ත්‍රේ අපි ආදරය කරන බොහොම දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඔහුගේ ආදරණීය පවුලත් එක්ක එකතු වෙලා ඉන්නවා. හැබැයි මේ අයව අපි දැම්ම හඳුන්වා දෙන්නේ නැහැ. මොකද අපි මේ අපේ පවුලේ මුණු තැන්කට ගිහිල්ලා ඉන්න පැයිනේ. එයාට සංග්‍රහ කරන්න ඕනකමක් තියෙනවා. ෂෙෆ් එක ඔසින් ලෑස්තිලා ඉන්නවා. මොකක් හරි වෙනසක් ෂෙෆ් ගැමුණුනේ ඉන්නේ. මොකක්ද හදයි කියලා අපි හිතමු නේද? නිකන් ලස්සන රස ඈ අයිබෝන් සුබදාසනක් දෙන්නට. අයිබෝන් සුබදාසනක් වදිනට ඒ වගේම ඔබලටත් සුබම සුබදාසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද බදාදානේ. අද බදාදා ෂෙෆ් ගැමුණු ඉන්න අපිත් එක්ක. ඔව් හෙට බ්‍රහස්පතින්දා. අද ටිකක් ඉන්දියාවට බර කෑමක්ද? නෑ නෑ මේක ශ්‍රී ලාංකිකයි. මේක ශ්‍රී ලාංකිකයි. ආ ශ්‍රී ලාංකිකයි පොඩක් මොඩිෆයි කරලා තියෙනවා. ඔත කොත්තු ශ්‍රී ලාංකිකනේ. කොත්තු ශ්‍රී ලාංකික. මයිද ඊයේ ඉන්දියාව පැරදුණු නිසා කියලා. එන්න මං ගන්න එහෙම. මොකද මේ පොඩි ප්‍රශ්නක් තියෙනවානේ. මේ හරි අද ලෑස්ති කරන් ඉන්නවා මේක මේ ආට වලින් හදන චීස් කොත්තුවක්. දැන් ඔගලන් මේ පාම් පිටි වලින් හදපු කොත්තුනේ කාලා තියෙන්නේ. කාලා තියෙන්නේ. දැන් එහෙම කරන්නත් බැහැ. අද ඉඳලා ඔගලන් කන්න පටන් ගන්න ගෙදර ඉඳලා චීස් කොත්තු හැබැයි ආට වල. ආටට. ඒක අරකට වඩා ගුණයි. ගුණා මම ඒක ගුණේ කියන්නම් පොඩ්ඩක් වැඩි යනකොට. මේකට අවශ්‍ය නම් ආට පිටි ග්‍රෑම් 500ක ප්‍රමාණයක්. ආට පිටි ග්‍රෑම් 500ක්. ඔව් චිකන් ග්‍රෑම් 350ක් 500කට ප්‍රමාණයක්. මේක සාමාන්‍යයෙන් මේ පස් දිනකට විතර පෝෂන් එකක් මේ තියෙන්නේ. ඊට අමතරව මෙතන තියෙනවා කැරට්, තක්කාලි, ගෝවා, ලීක්ස් තියෙනවා, කරපිංජ තියෙනවා, රම්ප තියෙනවා, නයි මිලිස් චුට්ටක් කරන් තියෙනවා. මේ පොඩ්ඩක් සැර ගතිය වැඩි කරන්න ඕන මොකද ශ්‍රී ලංකියන් පොඩ සැරයිනේ. ඔව්. ඒ හින්දානේ අපි තාම මේ බේරලා ඉන්නේ. මේ අතන මිලිස් කුඩු තියෙනවා, කැරමිස් තියෙනවා, තුන පහ තියෙනවා, කිරි ෆ්‍රෙෂ් මිල්ක් එකක් තියෙනවා, බිත්තර, ගම්බිරිස්, ලුණු තියෙනවා, කහ කුඩු තියෙනවා, චිකන් එක හදා ගන්න මට අවශ්‍යලා තියෙනවා. කුරුඳු එනසල් කරාම් නැටි මෙතෙන් තියෙනවා. තක්කාලි කිචප් එකක් තියෙනවා. හරි මෙතෙන් තියෙනවා මේ පොල් තෙල් අපි ඒක ඝන කරලා තියෙනවා. බ්ලොක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ බ්ලොක් එකක් විදිහට අපි පාවිච්චි කරන්නේ. මෙතෙන් තියෙනවා මේ චීස් කැල් තුනක් කරන් තියෙනවා. මෙතෙන් සෝයා සෝස්, සුදු ලුණු, ඉඟුරු. මෙතෙන් තියෙනවා බී ලුණු. ඔය සාමාන්‍යයෙන් ගෙදර තියෙන අමුද්‍රව්‍යයන්ම තමයි. ඔව් ඔව්. අමතරව අපිට ගන්න තියෙන්නේ මේ ඔය සෝස් වර්ග සාමාන්‍යයෙන් තියෙනවනේ හැම කෙනෙක්ම. සෝයා සෝස් කෙචප් ටිකක් ඉතින් තියෙනවනේ සාමාන්‍යයෙන් ගෙදර. ආට පිටි ටිකක් ඕන වෙනවා. එච්චරයි. චිකන් ටිකක් ඕන වෙනවා. තියෙනවා බිත්තර කොමත්. බිත්තර ලාබින්ද දැන් බිත්තර කොමත් තියෙනවා. මේ කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට බලා ගත්තොත් අද ඔයගලන්ට නිවසේදී මේ ආට චීස් කොත්තු හදන්න පුළුවන්. හදා ගන්න පුළුවන්. අපි කොතරින්ද වැඩේ පටන් ගන්නෙ? ඉස්ලාම් අපි කරන්න ඕනේ මේ ආටපටියකට අවශ්‍ය අමුද්‍රව්‍යයන් ටික දාලා අපි පොඩ්ඩක් මේක පිපෙන්න තියාගන්න ඕනේ. අපි දාගන්නවා මේකට ලුණු කුඩු ටිකක්. ලුණු කුඩු චුට්ටක් දාගන්නවා. හරි. සාමාන්‍යයෙන් තේ හැඳි 500කට සාමාන්‍ය තේ හැඳි එකහමාරක් විතර ප්‍රමාණයක් දාගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරන්න ඕනේ. මික්ස් කරලා වතුර ටිකක් දාලා අපි ඩෝ එක හදා ගන්නවා. වතුර ටිකක් දාලා ඩෝ එක හදා ගන්න. අපි ඒකත් කොහොමද කියලා පෙන්නන්නම් තව චුට්ටි වෙලාවකින්. දැන් අපි බලමු කවුද අද අපේ ලස්සන පවුල කියලා. මම හිතන්නේ සද්ද ටිකක් ආවා පවුලේ තොරතුරු ගැන කියනකොට හඳුන්වා දෙන්න ඉස්සෙල්ලම. ඔව් ඒක අපිටත් මේ ප්‍රෝග්‍රෑම් එක කියලා අමතකුණා. ඒක දිහා බල ඉදිනේ. මේ ඇවිල්ලා ඉන්නේ ලංකාවේ මේ ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පියෙක්. රංගන ශිල්පියෙකුට ඔබට ගිහිල්ලා දැන් ඔහු අධ්‍යක්ෂවරේ. හැබැයි මේ අපි ඊටත් වඩා හොඳට දන්නේ හොඳ යාළුවෙක් කියලා වගේම දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක්. අපි දෙන්නටත් කාලයක් පුහුණු කරන්නේ. මම හිතන්නේ බැරි වුණකම දෙන්න හරියට පුහුණු කරගන්න. මංජුල මොරගහ. ආයිබන් සුබ දැස්සන.
ඉතින් අද ඇවිල්ලා තියෙන තනියම නේ ඔය පේනවනේ ඔය ඔය එක්කෙනෙක්ව දැක්කා යන්ත සද්ද ටිකක් කලින් ඇහුණා. ඉතින් ආදරණීය පවුලත් එක්ක අපි මුලින්ම හඳුන්වා දෙමු ආදරණීය බිරිඳ නේද? මල්ෂී මොරගහ ආයිබන් සෝදාසන කවුද ළඟට ඉන්නේ? අපේ අසලියා. ලිසාරා අසලියා. ආයිබන් ආයිබන් කියන්නේ. ආයිබන් නදන්නද ආයිබන් කියන්නේ. ආයිබන් නදන්නද එහෙම තාත්ති ගෙන්වෙ නැද්ද? තාත්ති දපච්චිද? තාත්ති නේද? තාත්ති ගෙන්වෙ නැන්නේ නේ තාම. ආ පුළුවන් බෝලේ වැටෙනවන්නේ නේ. තව එක්කෙනෙක් හඳුන්වා දෙන්න ඉන්නවා. එයා මම හිතන්නේ මේ අසි 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 බබා. කො මල්ලි? මල්ලි කො? ඉන්නේ. ආ අම්මා ළඟ තමයි මල්ලි ඉන්නේ. හරි. අපි ඉතින් ওই විස්තර ටික කතා කරමු මංජු කොහොමද මේ දවස්වල වැඩ කටයුතු. මේ දවස්වල ඉතින් එහෙම ලකුවට වැඩක් කරන්නේ නැහැ. සාමාන්‍ය පොඩි පොඩි වැඩසටහන් ටිකක් කරගෙන ගියා. පහුගිය දවස් ටික බැඩ්මින්ටන් ඒත් යන වෙනවා ගොඩ දවසකින් ඒ කියන්නේ මාසෙරම එක සැරයක් වගේ තමයි සෙල්ලම් කරන්න යන්න පුළුවන් උනේ. මම අර දැන් hinaගේ ඉස්සලා ඇහුවනේ තාත්තාද අප්පච්චිද කියන්නේ කියලා. දැන් මට තාත්තා කියනවා. දැන් මෙයාගේ අම්මට තාත්තරයි න්යා කතා කරන්නේ අප්පච්චි කියලා. ආ ආ. අප්පච්චිත් කියනවා සීයත් කියනවා සමහරවිට. ඊට පස්සේ අපේ අම්මරා තාත්තරත් කතා කරන්නේ මේ ඒක අප්පච්චි කියලා. පන්සල් එහෙම අපි යනවනේ. ඊළඟට අපි ඉන්නකොට මේ වඩාගෙන ඉන්නකොට මේගොල්ලෝ අම්මයි තාත්තා හැරීම ඈත වඩාගෙන ඉන්නකොට අපච්චි අපච්චි කියන එතකොට පන්සලේ කට්ටිය බලන ඇති බලන්නේ මේ වයස කපල් වයසට ගිහිල්ලා මේ බබා හම්බුනේ හැබැයි හොඳ ඒ දරුවට අපච්චි දෙයි තාත්තේ දෙන්නම ඉන්න කට්ටිය මේ එතකොට මට හතරක් ටුකු ටුකු කියේ එතකොට හිතන්නේ ආ මේ අයියා වෙන්නේ නැති වයස බලපම පොඩි කොල්ලෙක් වගේ අපිට එහෙම පොල්ලොන්ට වයස යන්නේ වයස යන්නේ නැහැ නේ මම ලම්මන් වගේ පැත්තේ ඉන්නවා කියලා මම හිතනවා ඒක නිසා ඒක හරි දැන් ඔන්න මේ මේ කතාව කරගෙන යන්න අපි මේ ආදර කතාවෙන් පටන් ගමු නේ ඒක නිසාම දැන් මේ මංජුල මල්චි ආදර අන්දරේ හරි දැන් මේ මේක හරි අපූර්වයි නේ ඈ නේ දැන් සින්දුවක් තියෙනවද මන්ද නේ පසුබිමි ඔව් මල්චි දැන් මේ මෙහෙම හිටියට දක්ෂ රංගන ශිල්පිනියක් හිටපු ඒ කියන්නේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙම ඒත් එකම හොඳ ගීත රචිකාවක් සින්දුකාරියක් ඈ ඉතින් ඔය ඔය දේවල් එක කලාවත් සම්බන්ධ වෙලා තමයි මේ ආදරය ඇවිලෙන්නේ හරි ඉතින් මේ අපි ඒක කියමුකම මල්චි කියන්න පටන් ගන්න මේ අර ඔය මියුසික් වීඩියෝ එකට ගිහිල්ලා වෙච්ච දේ ඌ මියුසික් වීඩියෝ එක කියන්නේ 2017 මංජුලයි කතා කරා මේ මියුසික් වීඩියෝ එකක් කරන්න තියෙනවා කියලා එතන කැම්පස් එකේ නේ ඔව් එතකොට කැම්පස් යන මොකද කාලේ එහෙම මේ ඊට පස්සේ දැන් මගේ අම්මා යනවා කොහොමද මාත් එක්ක ෂූටින් එහෙම ගියාට දැන් වෙන දෙයක් මගේ හිතේ තිබුණෙත් නෑ මම එහෙම දැනන් හිටියේ නෑ එතකොට ඒත් මේ මේ මංජුලාය දැන් මාව දැන් ෂූට් එක ඉවරනට පස්සේ දෙපාලක් හක් කළා දැන් නෝමලි නෝමලි දැන් මගේ යාළුවෝ එහෙම එකපාරක් හක් කරන එක ෆ්‍රෙන්ඩ්ලි මන්ත් එක හිතුවේ නෑ හැබැයි අපේ අම්මට තමයි ඒක නොටිස් වුනේ ගෙදර ගිහිල්ලා මට කිව්වා දුව මේ මංජුලායද මොකද දෙපාරක් හක් කරේ මොකද දන්නේ ඒක මටත් ඒ වෙලේ තේරුන්නේ නෑ හැබැයි අපේ අම්මට ඒක මතක තිබුණා හැම මේ දැකලා තිබුණේ මෙයා හැම කරා කියලා ඒක උනේ දැන් අර මුලින්ම හරි එහෙනම් ඔගොල්ලෝ යනවනි කියලා කතා කරා මේගොල්ලෝ කිව්වා අපි යන්නම් කියලා මේගොල්ලෝ වෙනම කැබ් එකක් දාගෙන යන්න ගියා මම කිව්වා ආයිට් එහෙනම් අම්බු කියලා ඉස්සෙයිත් පේමන්ට්ස් දීලා තව කාටද මදිවර ආයි චේන්ජ් කරගන්න ඕනේ මෙයාගෙන් අයිත් දීපු ටික අයිත් ඉල්ලගෙන ඒකයි චේන්ජ් කරන්නේ අයිත් යන්න ගිහිල්ලා අයිත් හරි එනම් ගිහිල්ලා ඉන්න කෙනා එහෙම හැබැයි දෙවනි පාරක හිතලා තමයි දැන් දැන් ඔය මියුසික් වීඩියෝ එක අධ්‍යක්ෂ කරද්දි අධ්‍යක්ෂණය කරද්දි මංජුට මොකක් හරි හිතුණාද මේ අනාගතේ මගේ මුළු ජීවිතේම අධ්‍යක්ෂණය යාට පාර දෙන්න හොඳයි වගේ කතා හන්දා තමයි මම මේ ඒ දේ එහෙම කියලා හිත මගේ හිතේ තිබ්බා. ඒ කියන්නේ මේ ගද්දි මෙහෙම හිතුවා. ඒ කියන්නේ ඊට කල්ලිලා මම දන්නවා මේ. ආ අන්න ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ දන්නවා කියන්නේ අපි දෙන්න ඔය සින්දු ගැන කරන්න කතා කරන්න ගිහිල්ලා එහෙම කරන්න බැරිලා එහෙම එහෙම දන්නවා. අරක තමයි ඉතින් ෂූට් කරපු අවස්ථාව. අවස්ථාව. ඒ කියන්නේ මේ මුලින්ම දැක්කේ කොයි කාලෙද? ඒ කියන්නේ දැක්කේ අසනීපෙලා ඉන්නකොට. මම උණ හැදිලා. අසනීපෙලා කියන්නේ මම උණ හැදිලා යනවා මාරම ડોක්ටර් කෙනෙක් හම්බෙන්න. මේගොල්ලේ අම්මම තමයි දීපු නර අයියා කියලා පෙන්නු. ඉතින් උණ මරගාතින්ම දැක්ක එක තමයි දැන් මෙහෙම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එදා පොඩි ස්පාක් එකක් වැදුනා නේ. එදා පස්සේ තමයි වැඩි අපි ආරම්භ වුණේ. ඔව් ආරම්භ වෙලා ඊට පස්සේ ඉතින් අර අම්මගේ සුබ පැතිරිලක් වුණා ඊට පස්සේ යන්න ගිහින්. දැන් හරි දැන් මේ දැන් ওই විදිහට දැන් අර මියුසික් වීඩියෝ එකේ හක් කරලා යවනවා. දැන් හැබැයි මේ වෙද්දී ඔයාගේ හිතේ පොඩ්ඩක්වත් තිබුණ නෑනේ මෙහෙම මේ කැමැත්තක් මොකක්වත් නේද? ඒ
Deng koi widi heta de me de mal chiwe me me kara kemati kara gatte kiyana karane eken athana di e de una thamai eken de ether oya ge hitena manjula kematta thibbe hari kohomada me kematta prakasha kare kotane dida meke eliyata ave kiyanna koyam kiyanna deng wedipuram meya thamai istharema danne deng oya sinduwa deng arka karanne parane eka oh man meyata kiwa me matath sinduwak karanna one mama sing karanne mehemai emuth api sing karamu dennama duet eka Wali apa sinduat? Mereka kau gaya sinduat tiro, memangnya ini, engkau ikar agen inna kira, inna kira marah kemana inna kira, mesti kira. Asli mian ini, edar dengan amat terkam kira, edar bike yang mian aluting agen tiba, itu. Ini bike ini, kau mari, edar taning, ikan itu nang langkah handa, amma kira kapan naya kira, nanti mewila arasa ni punya ini kira kira. Ini kira apa mewila kita mai ini sindu adarat, tiennu aku leh himma. Kerana, itu jiwanya kaya kan orang kat sini. Orang kat sini. Deng me, deng ini sindu, eragane enna kaya na kota. Orang muka kari ada sa kawa jadi, tapi me hari awang kapi witru citra me gigit ya keran damai me enna kaya ni, eh mana tapi me bini dekut damai kiri lama kari ma, itu ra, etne. Oh, ane kau mana dengan kan? Oh, me manjul handun pasal me ane. Handun pasal ni. Deka handu beli. Naya mang bike ke gatta alu damai, gatta scooter ke gatta alu ter. Itu kote mata help permit ke bike kote tiba nih, bike kote tiba nih lahiran nih, kita ingat mata gatal itu nih sama mata apa, ama mau beri pas udah agenya nih, kita huru nih, hari ke warga ini mah ya, ama tuh kayak nih bayar nih, itu nih mangkiri maharaga mah langgai, ini ke manjula iya, gudak deh, ini mah dan nih kayak nih, ini mah me pasti kak kayak aja nih tiba nih, nanti mah tani shooting wedu apa udah cian nih nih, ya apa ini mah deh, ishasa tiba nih. Langgar mana sah, mama kira mama amma inne di mama bike kira mungkin enang mana taxi kan nolne. Boru bete mama anak tu nolne, ni amma ini mana aggal enang ni kira. Di amma dat kira, mesin dua dini, tama yang ni kira. Oh amma, mama liyan mesin dua kau mana mama ni, melati agak deh amma tapi amma dat tama mulim pen nol. Itu kute amma dat pen nol ni, manjula iya tte kira mana mek tama geran ita ni nene. Pen nol han nol ni kira tama ini me. Kau video ke kudgan kata keran nol, ini tama ini ten dat gi. Emi take langgar. Ini pasti dengan antum tu yojina aku hindah abe, manjulah kende. Oh, itu manjulah ya, kita semua. Kena. Ya ni tu, ya yojina kerap kerap kita pergi istri, ya no. Oh, eh, kami, mati kena lagi itu. Manjulah lagi tu. Jaga ni jaga kami, kibu kira itu ni. Tiga kali lagi ya hari minggu tak kini. Filter kene ni, deng mem. Hebei. Awasannya kohmari, deng kemati unan, deng itu pasti ni deng. Ready tien, hari ni deng. Kene kuda kemat tu dengne manjula. Orang hari api tak kena suwisesi lakshana tikak nisa abe. Api nikam me kape kau orang monar dek apa mangwar kemati ike laki ane. Nae ni me mulu jiwit ya kisrat katakan me ne megullo. Kau dah hari dah usah kini, wakaki me gan pulwang me ni kira. Deng me. Ayi, oya
කැමති වුණේ දැන් ඔයාලට ඕන තරම් කට්ටිය හම්බ වෙනවන්නේ නේද මේ ශේෂ්ත්‍රයේ කට්ටිය හම්බ වෙනවා රංගන ශිල්පීන් ශිල්පීන් හම්බ වෙනවා බැට්ටන් ගහන්න යනකොට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හම්බ වෙනවා මොකද මේ මල්ෂිගේ දැක්ක විශේෂත්වය ඔබ කැරකින් පොඩක් විශේෂත්වය කියන්නේ ඉතින් මේ අර එක දෙයක් කරොත් ඒ දේ හරියටම කරනවා එහෙනම් ඉතින් පොඩක් සැරට ඉන්නවා මොනවද මංජුලගේ දැක්ක විශේෂත්වය දැන් කැම්පස් එකේ යාළුවෝ ඉන්නේ නැති පිරිමි ළමයි ඉන්නේ නැති ඒ ඔක්කොම අතරේ එතකම දැන් රංගන ශිල්පියෙක් නේ අය හිතුන්නේ නැද්ද දැන් මේ වගේ තව ගෑන් ළමයට කතා කරලා තියෙනවද දන්නේ මේ ප්‍රසිද්ධ කෙනෙක් ඇත්තටම දැන් මට එහෙම හිතුණා දැන් මම කවදාවත් එහෙම මං කිව්වේ මැරි කරන්න හිතලත් තිබුණේ නැහැ මට එහෙම හිතට ආවේ නැති ඉන්ට්‍රස්ටිං මොකද මට ගොඩක් හිටියා කැම්පස් යන කාලේ ඒ කියන්නේ මට හිටියේ ගොඩක් බෝයිස් ලා තමයි යාළුවෝ විදිහට ෆ්‍රෙන්ඩ්ලි හිටියේ හැම මට අනික ඉන්න අයියා කෙනෙක් ගොඩක් ගොඩ සමාන මෙයාට තමයි ගොඩක් එයාගේ දැන් එයාත් කස්ටම් ඔෆිසර් කෙනෙක් ඒ වුණාට ගතිගුණ වලින් මෙයා වගේ තමයි සමානයි එයාගේ කැරක්ටර් එක මම දන්නා හොඳයි කියලා ඒකට මගේ යාළුවෝ මට කවදාවත් එහෙම හම්බ වෙලා මට මේ ප්‍රොපෝස් කරපු අයවත් ඒ ගතිගුණ තිබුණේ නැහැ දැන් මට මගේ ජීවිතේ දන්නේ මගේ අප්පච්චිවයි මගේ අයියවයිනේ හොඳයිද නරකයිද කියන තරම් ඒක මැරි කරන තරම් හිතට ආවේ මේ බඩ දුලට මේ එයත් අයියට හා සමාන විදිහට තමයි කතා කරන්නේ හැසිරෙන්නේ ගොඩක් වැඩ කරන විදිහත් ඒ විදිහමයි එහෙම දැක්ක මම එයාව විතරයි මගේ හිතත් ඒ වගේ ආයි පහදුණා එහෙමම තත්ත්වකට අවශ්‍ය කරන නේද අපි පොඩක් කියමුද මේක කොහොමද හදාගත්තේ කියලා අපි ආට පිටි ගත්තේ ලුණු ටිකක් එකතු කරගත්තා දැන් මම වතුර දැම්මා හොඳට ඇලෙන්නේ නැති වෙන විදිහට හදා ගන්න ඕනේ ඊට පස්සේ පෑ භාගයක් විතර ඔක තිබ්බම අපිට අවශ්‍ය විදිහට ඔක පිපෙනවා පිපෙනවා හරි ඒ විදිහට තමයි අපි ඩෝ එක හදාගත්තේ ඊට පස්සේ චිකන් එක ඔව් ඒකට දාගත්ත සාමාන්‍ය ගෙදර හදන චිකන් එකෙන් තෙල් ටිකක් දැම්මා සුදුරු නෙංගුර රම්ප කරපින්ච අවමිරිස් සුවඳයි බී ලුණු එනසල් කරාම් නැතු පුරුන්දු දැන් පොඩ්ඩක් අස් මේක ෆ්‍රයි කර ගන්නවා අපි මේ චිකන් එක මැරිනේට් කරගත්තේ නැහැ නේද නෑ නෑ අවශ්‍ය නෑ සෝදලා පැත්තකින් තියන්න මොකද මේ සැර පොඩ්ඩක් වැඩි වෙනකොට සැර දුමක් වෙනකොට අපි ටක් ගාලා ලුණු ටිකක් දා ගන්නවා ලුණු ටිකක් දාලා අපි ඊට පස්සේ දා ගන්නවා තක්කාලි තක්කාලි දැන් දා ගන්නවා කහකුඩු කහකුඩු ටිකක් දැන් චිකන් එකද චිකන් එක එකතු කරගන්න. චිකන් එක අපි දානවා. හරිද? තව මොනවද එකතු කරන්න යන්නේ? දැන් තියෙන වතුර චුට්ටක් දාගන්න ඕනේ. වතුර චුට්ටක් දාලා දැන් ඔක කුක් වෙන්න තියන්න තමයි තියෙන්නේ නේ. ඔන්න කවියකුත් කියන්නේ මම හිතන්නේ මංජුල දැම්ම උරු කරනවා නේ මේ දේවල් අම්මගේ තාත්තගේ නේද දෙන්නගේ මේවා එන්නේ බෑ. අම්මා සින්දු ලියනවා. තාත්තා ළඟ පානේ කියලා දෙනවා. ඔව්. දැන් මේ සුදු බබා. දැන් ඔය ආදරේ පටන් ගන්න යද්දි ඉස්සලාම මුද්දක් තෑගි දෙනවනේ. ඈ. අදාගෙන කොහොමද? ඊම කියද්දි නම් අපි නෙවෙයි කලේ වගේ අරපල නිකන් ඉන්නේ. මේ මොකද එහෙම ඔගොල්ලෝ? ඒක තමයි. ඔගොල්ලෝ දුන්න අපි කළා වගේ නේ අපි දිහා බලන්නේ. අපි වසෑන රහසිගතව දුන්නේ මොකද්ද උනේ මුද්දක් දුන්නා. ඒක ඉතින් රහසිගතව තමයි මමත් දුන්නේ මෙහෙන්නේ වැඩි මේ උනේ. එහින්ද කියලා. ඔව්. දැන් මොකද්ද අම්මට කිව්වේ ගෙදර ගිහිල්ලා? ඒක හැබැයි 2018 තමයි අපි දැන් යාළු වුණේ හරියටම 17 හම්බුණාට මේ ඒකෙදි මගේ
birthday kita tamai, mea dunia mata lassan birthday card kita dunia kape lassan ay foto sokkuma, lassan cuci foto segi alol, ekam mang jiwit dek lassan birthday card kumari. Eka teka tamai mata ringe kita dunia, poti ringe kita itu mea. Dan mama ok dagan gedera giya, gedera giya mea itu mat, dan ok kia ne bayan ya mata. Apa cerita kian, saya mati bayar itu. Kedua kita mau kian. Kalau tuh kita kan, ini tuh kan aku ada aku galavan nih pak. Oh, mau matakan saat aku kali kau. Ada resang. Jangan baju lagi. Nih, namu mangkiu. Mereka sangat tema lagi. Mama kiu mereka hanggalah mati agan nih. Kau tuh dekka gaman kirim mah. Mati. Oh, mereka aku mau nih dagan. Eh, mau galavan itu. Itu deng me. Eh, mau dagan nih ya mama me. Mama tamat kiu itu mati bayar itu mama. Mama nih tambur kian nih. Mama itu. Hari honda mereka alu agi tamai. Me, ama meke mama ahinda ke washroom meke. Campus ke washroom meke itu amai meke betila tibu na. Betila tibu bila me mama dana naya ku atter meke ratteran d. Eh mama dana naya. Ting amat balala ke uwa me. Baba meke ratteran thamai ya me meke budumai ni meh mai. Ipas apa ayah tevela kedra hiti. Ge ayah ting me. Ayah tak penuh puta balan ku me. Nangi tak ambela ane rasna me bal. Meke ni kang Gold tamai memu, lassan muda kambela ni kerja ngai ya, oka atur aragan belu orang. Balal ayah kiuwa me, apa amma ke, nama daya ni apa ayah mat kian ni ni kang friendly Dan kila kian aga dite, amma te. Ting apa ayah Dan noya me, ayat bisu dah kiuwa me ke, deng me ayah hitang ini me ayah ahul la kila dah kila, ayuh. Sudah main kian no? Mama eran dina, ayah kian kata. Itu pasi me, ahul la me kila dah hitan ne. Brand new muda kiuwa, latest design ni kiuwa. Ting, dekuk nanggi ke, atte itu yang measurement ticket atau yang gila measurement ticket emu. When puluan dekuk, eh moya kau muda dekuk hitan ni. Amma bantu kat tera, ayah bantu kan, beri ulai kat tera sarang pakat tera. Tuh, untar dana. Ayah kiuwa jawab, dan per campus mai ting ayah kiuwa, mama japura washroom ni kiuwa minno kiuwa mudu, petenno kira dana. Enam mama dek. Itu kalau aku agak dah baru tu bahad. Hemu kira macam itu na, ada orang marah hemu kira. Dan mereka nang ni ada kolor tu mangko dia nanti. Nanti kata awak ni campus tu kiri kolor ikat itu. Jadi pasti dah me me macam, oh, oh, mana ader kata, oh, mana kita thawa mat punya. Dan ada bike ke, alut bike ke, elbow dia ada agen. Batte kita handi mu ini, mukul tu round galam ni. Dan me asing. Oh campus, lehana time mereka nak angin ting, apa dia nanti mangi bahar ni petak. Dalam yang agi baik kita, apa dia nanti yang ni ada. Hei, anu itu awu ganu kute, heh, best ganu kute anu. Eka dina mata. Eka dina, eka dina. Ah, mama tu deh. Petak. Apa dia nanti metana tiada dama boleh. Hari pas, kau mari baik kiki. Bicycle, yang. Oh, apa yang nak kute min? Kau mari, apa dia nanti ngoh heh time mereka nang samar lata ikamat ana rawung gaga hino ikamat pahari. Apa yang gelap itu alu kau ke dekala? Apa yang passingnya villa? Terus matang pahu ini kan? Kau itu manusia ni kira macam ni, orang kan? Ayi, kira hua. Ita passing kau kau itu ni kira hua passing kau ni. Balon apa passingnya villa? Awal passing, kau mau pahar lu apa yang mihai mihai kerau macam ni alu? Aitnya alu, ti egal pernah kalau macam petrol tiga puji kan? No, nenek boru tu, kau mana? Ia agi gawa tema apa ni kerau orang kan? Ini lah. Honda bela orang ekal petir pasca beri tip benar, ni. Oh, ini ada tamai dengan thawa thawa dengan okey dengan ilang kita me pansel kita kita tamai ilang beri. Hebat, ini kali me oshini dengan opet me lalu tiga kapagan ini. Oh, kapagan ini. Hanya apa itu? Itu re lalu tiga kapagan ini chicken ni kita me hebigin ya. Hari me chicken ni kita tham kupu ni gaman ni. Oh, thawa pendekin ke hari. Ini kita thawa tiga keng hari. Honda suan dah kena, eva game api dengan carrot kapagat ta, goa kapagat ta. Tahu mana ada pilih tiga variety kan? Tiga atau elol dekat tu nak tiga kapagat. Itu kat capilla wasan. Capilla wasan. Oh, nak. Macam chicken ni kan? Macam, gana mana hari mata keran tiga dah dah. Sama ni kita dah dengan chicken ni kan? Macam, mai. Macam, abai mata kat tu lunu. Pasal balan tu mungkin macam, orang ni hamilai macam lunu taste dekat tu balan, mana? Itu lunu. Halal betul ni, halal betul ni. Lunu mana ni? Lunu mana bagai kau ni?
ගෙදර ගිහිල්ලා මට උයද්දී මේ ලුණු මතක් වෙද්දී ඔෂිනි මතක් වෙන්නේ. ලුණු දැම්ම. ජෙප්තා ලුණු චුට්ටක් දැම්මත් හොඳනේ. රසට තියෙන්න එපා අපි අමුත්තන්ට සංග්‍රහ කරන්න. ඔව් අනිවාර්යයෙන්ම. එහෙම කියලා ගොඩක් දාන්නේ. මේ දැන් චිකන් එකේ හරි. චිකන් එක දැන් ඔව් දැන් වෙජිටබල්ස් ටික මම කපා යනවා. හරි. තමන නතක ගන්නදී. නෑ ෂෙෆ්. තව මොනවද අපිට මතක් කරන්න තියෙන්නේ? තව තියන්නේ විශේෂ දෙයක් නෑ. දැන් තියෙන අපිට මේ තව විශේෂ දෙයක් නෑ මේ වෙලාවේ මතක් කරන්න. ඔය පැත්ත ගිහින් ඇවිල්ලා අපි කියන්න කොහොමද කොත්තුවේ හදාගන්නේ. අපිට නම් මේ පැත්ත ගොඩාක් වැඩ තියෙනවානේ. මට ටැග් එකක් දුන්න, ඔයාලට ටැග් එකක් දුන්න. බලන්න කොච්චර හොඳයිද කියලා. මගේ මේ නෝට් පෑඩ් එක අරගෙන ගියා. එයා එතන මේ වැඩේ කරන්න. පාණ්ඩු මාරු. මේක නිසා මේ දැන් ලියන්න කියන්නේ ඒක හුරු කරගන්න එපා. ඔයාලට බෝල දීලා එයා පොට්ටි කරගන්න. මේ දැන් දැන් ඔය ආදර සම්බන්ධයක් වුණාම විශාරා බොහෝ විට ගෙවල් වලින් විරුද්ධ වීමක් පොඩ්ඩක් වෙනවා. ඒ අතර පුරුත් පොඩායි නේද මංජුල. එතකොට මේක පොඩි නිකන් පොඩි ඇඩ්වෙන්චර් ගතියක් තියෙන්නේ. ඔව්. දැන් මේ ඔය දෙන්නා ඉතින් පොඩි හරි ලස්සන උපක්‍රමයක් කරානේ. ඔව්. පන්සලේදී තමයි මේ කට්ටියව එකට ආශිර්වාද ලබා ගන්න. ආශිර්වාද ලබා ගන්න කට්ටිය මේකට එකතු කරගන්නේ. ඒක මහා මොල කරු ඉතින් මෙයා තමයි. ප්ලෑන් එකේ අහිංසකව පැත්ත කරලා හිටියද නේද? ඔව්. දැන් කොහොමද ඔය කට්ටිය සම්බන්ධ කරේ අම්මලා තාත්තලා මේ හතර දෙනා? ඒකත් උනේ මේ අපි දැන් අපි යනවා අපේ කැම්පස් එක ළඟම තියෙන සුනේත් රදේවි පන්සල. ඒ පන්සලට අපි යනවා කොහොමත් අනිවාර්යෙන් සෙනසුරාදාට චූටි වෙලාවක් අරගෙන වඳින්න යනවා. එහෙමත් අපි කොහොමත් ඒ වගේ දේවල් වලට මුල් තැන දුන්නා. ඒක දැන් අපි කතා වුණා කොහොම හරි එතන චෛත්‍ය තියෙන තැන බුදු පිළිමයක් තිබුණේ නැහැ. චෛත්‍ය තියෙන තැන. ඉතින් අපි ඒ පන්සලේ එතකොට හිටපු හාමුදුරුවොත් එක්ක එහෙම කතා කරලා අපි මේ පූජ කරන්නම් කියලා බුදු පිළිමයක් එහෙම කමන්න නැද්ද කියලා හාමුදුරංගෙන් උත්හලා ඒකට දැන් ඔහම දවසක් දාගත්තා. එහෙම දවසක් දාගෙන මේ ඉතින් එතකොට මෙයාගේ අම්මයි අප්පච්චිත් එදා ආවෙතන්ට ඒ දේට තමයි ආවේ පූජ කරන්න. ඉතින් මගේ අම්මයි අප්පච්චිත් එදා තමයි එහෙම ආවේ. හතර දෙනා එදා තමයි එහෙම පළවෙනි පාර මීට් උනේ. විශේෂ වූ පුද්ගලයන් එක අංකල් කෙනෙක් හම්බුණා. අවුරුදු 80 ගණක් වයස. ඒ අංකල් තමයි බෝධි මහන්සිය රෝපණය කරලා තියෙන මේ පන්සලේ. ඉතින් ඒ හින්දා අපි දැන් බෝධි මළු අතු ගන්න පටන් ගත්තා. ඉතින් අපිට ඒක හුරු වෙලා වුණා. අමරජීව හාමුදුරු හිටියා. පඤ්ඤාජීව හාමුදුරු. ඒ හාමුදුරු තමයි නායක හාමුදුරු. ඉතින් දැන් මේ වෙනකොට වර්තමාන වෙනකොට මේ ඒ දෙන්නම ජීවිතුන් අතර නැහැ. මේ අවුරුදු දෙකක් තුනක් ඇතුළත. නමුත් ඒ අර කරන පිළිවෙත් අපි හාමුදුරන්ටත් කිව්වා. හාමුදුරෝනේ ඔය අපි ඇහුවා මෙහෙම අර හැමතැනම බුදු පිළිම තියෙනවා. චෛත්‍ය ළඟ විතරක් කුටිය තියෙනවා. බුදු පිළිමයක් තිබ්බනේ. ඒතකොට තමයි අපිට හිතුනේ අපි මෙතන පූජා කරොත් හොඳයි නේ කියලා. සුදු පාට ගල් වලින් වෙච්ච හදපු උතුරු වහන්සේ කෙනෙක් අපි පූජා කරා. ඊට පස්සේ අපි හාමුදුරන්ට එදා කිව්වා මේ ඉතින් හාමුදුරනේ දැන් අපි දැන් මෙහෙම ගිහලා වෙඩින් එකත් අපි මේ පන්සලේම තමයි අපි කවදා හරි ගන්න. ඒතකොට කවදා හරි මේ බබා හම්බුන පස්සේ ඒගොල්ලෝ තමයි ඊළඟට ගෙනල්ලා මෙතන මේ පිළිවෙත් එක අපි උගන්වන්නේ. හාමුදුර අපවත් වෙන කලුණත් අපි මෙයාව ගෙනල්ලා පින්නවා. හාමුදුරනේ මේ ඉන්නේ ඊළඟයා මේ පන්සලේ වැඩ කරන්න එහෙම කියලා. පස්සේ ඉතින් ඒ අපවත් වුණා හාමුදුරුව. ඉතින් මේ ඒක ඉතින් අපි ඒ කරපු දේවල් තාමත් ඉතින් කරගෙන යනවා. කරගෙන යනවා සතියකට සැරයක් අනිවාර්යයෙන්ම ගිහිල්ලා අපි දේ කරනවා. කොහොමත් මස් මාළු මුකුත් සිදයක් ගන්න නැතුව මේ දේවල් තුන් දෙනාම ගිහිල්ලා තී පිළිවෙත් පික් කරනවා. ඒ හොඳයි නේද? නේද? ආශිර්වාදේ මගේ තැන් ඇතරින්ම ලැබුණා නේ. ඊට පස්සේ විවාහය සිදු වෙන්නේ ඒ පන්සලේ. ඒ පන්සලේමයි. එතකොට තමයි අපි දැනගත්තේ මේ පන්සලේ ඒ කියන්නේ බාරව තියෙන්නේ අඹේතිස්ස හාමුදුරන්ට කියලා. ඉතින් ඒ හාමුදුරන්සෙත් එදා වැඩියා දාන්නට අපේ වෙඩින් එක දවසේ එදත් නිකන් අර අටපිරිපි කර අරගෙන එනකොට නේද මේ පොඩි ආශිර්වාදාත්මක දෙයක් සිද්ධ වුණා නේද? ඔව් ඒක සංකේතාත්මකව මේ විවාහය සාර්ථක වෙනවා කියන කාරණේටම. ඒක විතර මේ හාස්කම් කියන ඒ කියන්නේ ඒ වගේ දෙයක් ඉතින් අපිට දැනුණා ඇත්තට. මොකද අපි අර දෙල් කඳ හන්දියේදී එල් කාඩෝ එක පහු කරලා උඩ ඉතින් තමයි අටපිර කරගත්තේ. අරගෙන අපි විජයරාම කැම්පස් එක ළඟට එන්න ඕනේ. හවස පහමාරට සතිය දවසක. සතිය දවසක් කිව්වම ට්‍රැෆික්ම ටයිම් එකනේ. ඔව් ටයිම් එකනේ. අපි ඉතින් බය හිටියේ අපිට එළියටවත් ගන්න පුළුවන් වේවිද කියලා වාහනේ කොහොම හරි එළියට ගනිද්දී පිටිපස්ස කල ලයිට් එකෙන් ඒ වාහන ටික බ්ලොක් වෙලා තිබ්බා. අයිති ඉස්සරහ දෙල්කඳ හන්දියේ එක ඕපන් වුණා. එක
තනකවත් නවත්තන තු කෙලින්ම අපි අට පිරිකර ටික වඩම්මන්න පුළුවන් වුණා පන්සල ඇතුළටම ඉතින් හොඳ දේවල් ටික හිතා ගන්න බෑ ඒ වගේ ටයිම් එකද හවස පහමාරට සතිය දවසක බදාද වගේ බදාද බදාද සාමාන්‍ය පැය භාගයක්වත් යනමයි වැඩි කෙනෙක් නිවාරෙන් යනවා ඒක නිසා ඉතින් මේක ලොකු ආශිර්වාදයක් වුණානේ ඉතින් මේ තමයි මේ ඉෂාරා ආදරය ආදරය කරන කොටත් අපි සමහරලාවට අපි ආදරය කරන්න ඕනේ තැන අපි ආදරය වෙනුවෙන් කරන්න ඕනේ දේවල් පිළිබඳව යම් අවබෝධයක් තියෙන්නට ඕනේ. එතකොට තමයි මම හිතන්නේ ජීවිතයට ආශිර්වාදයක් ලැබිලා මේ දේවල් වඩා සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේ අකුරු ලියන්න තවම කියලා නැහැ නේ. හැබැයි පෑනේ මල්ලන්න හොඳට දන්නවා. ඔව් රචනාවල් පටන් ගන්න. රචනාවල් පටන් ගන්නගෙන තියෙන ඉතින් ඒක හොඳයි නේ. නේ. ඉතින් දැන් අපි මේ දැන් ඔය තව ඔය රසමුසු සිද්ධීන් ටික කතා කරගෙන යන අතරතුරදීම මේ ජීවිතේ මේ වෙනස පිළිබඳව දැන් කතා කරන්න ඕනේ. අපි චුට්ටක් ලොකු වුණා නම් ඒත් එක කතා කරන්න දේවල් ගොඩක් තිබ්බා. ඒකට දැන් බෑනේ. ඒක නිසා දැන් දරුවෙක් හම්බුණා කියන එක අපි දන්නවනේ ඉස්සර මංජුලට අපි කොයි වෙලාවක හරි කතා කරොත් එහෙම දැන් බැඩ්මින්ටන් ගහන්න යන්න කියලා ආ හරි මම රෙඩි සා යත් නේ අපිට කතා කරා කතා කළා කොච්චර වද කරන්නේ නැද්ද නැද්ද උනන්දු වෙන්න ඕන ඔයට වඩා කියලා දැන් අද මං හිතන්නේ පොඩි විවේකයක් හරි හම්බුනොත් ගෙදර ඉන්නනේ බලන්න ජීවිතේ කොච්චර වෙනසක් වුණාද මේ පුංචි දරුවත් එක්ක ASCII හම්බුනාට පස්සේ ඒ කියන්නේ අර සෑහෙන වෙනසක් වුණා කියන්නේ මෙහෙමයි අර පොඩි අපි අර දැන් සාමාන්‍ය දවල් වල සමහරව නැක්ටින අවස්ථා තියෙනවා ඒ ගොඩක් දේවල් අඩු වුණා. අඩු වුණාට හැබැයි අර ලොකු ඒ කියන්නේ අපිට කාර් මේ 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 වැඩත් එක පොඩි අර හිරවීමක් උන්නේ. ඔව්. උන්නේ නැති හේතුව දැන් මෙයාව අපි ආශ්‍රය කරන්නේ තියාලුවෙක් හැටියට. නෑ යාළු. එතකොට මෙයාගේ දැන් මේ තියෙන මේකත් එක ලොකු වෙනවා ඒක අපිට දැනෙන්නේ නැහැ. ඔය විහිළුකර අපි තුන්දෙනා මෙහෙම තමයි ඉන්නේ ඉතින් එහෙම. එතකොට ඒකත් එක්ක අර පොඩ්ඩක් හිතර දැනෙන්නේ අර අපි දැන් වැඩ ටිකක් වැඩිපුර කරනවනේ කියන එකක් ආවා. දැන් ඉස්සෙල්ලා කාලේ මං කිව්ව අර සෙල්ලම් කරපු කතා කරපු ගාන ඉන්න පුළුවන් එහෙම. නමුත් දැනුත් යනවා එහෙම. ඒ කියන අර විශේෂයෙන් ඒ වගේම ඉස්සෙල්ලා කාලේ තිබ්බා. කාලේ තිබ්බා වැඩ සාමාන්‍ය ගන්න. දැන් කාලේ මේ මේ ඔක්කොම කල්මනාකරණය කරගෙන තමයි දැන් කරගන්න වෙලා තියෙන්නේ. අපි ඒකත් කියමු කොහොමද ඇත්තටම කාලේ අර ඉස්සර අපිට ඕන දේ කරන්න ඉදහසේ ඇවිදින්න පුළුවන් ඕන වෙලාව කියලා ඊට බහින්න පුළුවන් අපිට ඕන ඉදහසක් තිබ්බා. හැබැයි දැන් බිරිඳ ගැන බලන්න ඕන, දරුවා ගැන බලන්න ඕන, ගෙදර අඩුපාඩුකම් හොයන්න ඕන, ඔයා ග්‍රාංගන කටයුතු බලන්න ඕන, ඒත් එක්කම දැන් අධ්‍යක්ෂකවරේ කොහොමද ඕ ටික කාලේ හිටම හිට බෙදාගෙන කරන්නේ? හැබැයි දැන් වැඩේ කියන්නේ ඒත් කාලේ ගොඩක් තියෙනවා මට. තියෙන හේතුව මේ වැඩිපුරම මම ගෙදර තමයි ඉන්නේ. දැන් ඔය මගේ එඩිට් කරන ටේබල් එක උනත් ගෙදර තියෙන්නේ. එතකොට ඒ තොරත් ගෙදර. ඒතර ෂූටින් හිම නම් ගොඩක් ඇඩ් කරනව නම් ගොඩක් දුර පළාත් වල බාරගත්තේම නැහැ. සෑහෙන කාලෙකි. ළඟපාත තියෙනවා කරගෙන යනවා. ඉතින් ඒ කාලෙත් ඉතින් දැන් ඔය ඉස්සර දැන් එලෝලු හිම ගන්න ගියම පස්සේ කඩේකින් හරි දැන් වෙනම දවස් දාගෙන තියෙනවා මෙදාට ගිහිල්ලා ගෙදරට අවශ්‍ය එලෝල් ටික. ඊට පස්සේ මියා කෝල් එකක් ගහපු කන්ටක් ගාලා කියනවා බබාගේ පිටි ඉවරයි මෙසේජ් යොන්. මාරි ගේන්න. සෙල් එහෙම හිම දෙන එක ගෙනාපු ගමන් මං ආ රයිට් මේවත් ගෙන්න ඕනද කියලා අහන්නේ ඉක්මනට ගෙනල් දෙන්න. මොකද ඒක ලේසි මට. මොකද ඒ කාලය ඉතුරු කරගන්න මං එහෙම. යන ගමන් ටක් ගාලා. ඉතින් ඒතර ඒ කාලේ ඉතින් හැම එකම අර අර උදේන් පාන්දරම හැරුණාන් පස්සේ දවස පොඩක් දිගටත් තියෙන අතර වැඩ ටික කරගන්න පුළුවන්. නිදා ගන්න උඩ සමහර වෙලාවට දැන් මියා නිදා ගන්න උඩ දවල්ට තුන් දෙනාම පොඩි එතකොට ඒකත් ඊට පස්සේ ඒත් වැඩ පටන් ගන්නවා එහෙම ඒ වගේ ඉතින් හදාගන්න ඉතින් මෙයා තමයි ඉතින් සම්පූර්ණම මේ ඔක්කොම මේව කරන්නේ ඉතින් මම දැන් උදේ 7ට 7:00 මාත් ඒ කියන්නේ මම උදේ සමහර දවස් 8 විතර වෙනවා හැරෙනකොට ඒකට හේතුව මෙයා අපි දෙන්නම ඇඳි නැති වුණොත් මෙයා හැරෙනවා ඉතින් මෙයාට ඉන්න ඕනේ ඒතකොට මෙයා උදේම නැගිටලා තමයි කෑම හදන්නේ වයි ඒ සියලු දේ කරන්නේ දැන් මේ ඔක තමයි වැදගත්ම දේ මොකද මේ හැමෝටම තියෙන පැය 24යි. මේ ලෝකේ ඉන්න ඉතාමත්ම ධනවත් පුද්ගලයාට එහෙම නැත්නම් ලෝකේ ඉන්න ඉතාමත්ම කාර්යබහුල පුද්ගලයාට මේ හැමෝටම තියෙන සහ ඉපාම කරපු කම්මැලියට තියෙන පැය 24යි. මේක කලමනාකරණය කරගැනීමේ තියෙන වැදගත්කම මේක නුහැකියාව තියෙන කට්ටිය තමයි කියන්නේ වෙලාව නැහැ නේ අපිට ඕවට කියලා. හැබැයි මංජුලෝ හැමදේම කරනවා නේ. දැන් හැබැයි ඔයා මේ කැම්පස් එකේ ඉන්න කාලෙදිම රංගනයේට අවස්ථාව හම්බ වෙනවා. මං හිතනවා ඒකට මංජුලෝ අධ්‍යක්ෂවරයා නිසාම දන්න ඒකට ඕනේ රූපය ඒ දේවල් ටිකක් තියෙනවා. රංගපෑව චිත්‍රපටි වල රංගපෑව මියුසික් වීඩියෝ වල රංගපෑව මේ දේවල් වල කරා. හැබැයි දුකක් තියෙනවද හදවතේ කොතන හරි දැන් මම මට රංගපාන්න විදියක් නැහැනේ. මේ බබා ඉන්නවා මේ වගේ කීම් ටික තියෙනවා. තව කෙනෙක් එන්න ඉන්නවා. එහෙම මොකක් හරි දෙයක් තියෙනවද? හැබැයි දැන් මම මෙහෙමයි දැන් මම එතන ගිහින් රංගපාන්නේ නැති එක විතරයි එතන වෙනසක් වෙලා තියෙන්නේ. එතකොට දැන් ගෙදරදි මට ඕන නම් මේකටත් එක දැන් තුනක් දෙමු dance කරනවා නම් ඒත් කරනවා. සින්දු කියනනම් ඒත් කරනවා. ගෙදරත් එහෙම ලෝකයක් මම ගෙදරම හදන් ඉන්නේ.
itu kita deng majulah ya direct karena ini. Yeah. Ini dewan itu pada bela awet magin tamai, ahana mati dewan danat nisa magin uttahana api mehemat keramude, me karakter serta me me aiga mude. Ewagi, hamba deh ma api deh na kata bela karena. Itu kita mati ekar ready, itu hima dana ini mama tiap tik hima misiwe no. Itu kita edit karena agedara ewat mama dakino. Ekat tik mata me, agedara weda ekar dek same lagi mata dana no. Mama tiap kan edit karena agedara. Mata weda gudak mau mian thamai me me atiram misiwe lagi ni kerja itu mata poti hari time hamba non indak kerjaan. Mian me itu tuh deh mian ata nidakan no time mian kene. Mian gede hamba tisim weda ikku. Gaya tu gano, hima tentang budula tu gano, hima tentang babat tikin, no arah beda kerana, ikhne beda gudak, megol amalat terlebih no, hima ayu ucer beda kerana ni, mea tarah, ini hima demi tibet engkau tiun, demi mek hima adalah tibet, tapi mea dahapar ketu mea dahapar mah adalah house tu tiun, ane bagi. Sama ni podi aje nak pias kelani petahari di ayat, ekita terem pati nak kerja. Dah ada kocir silam berdompet, tiun beda. Ya selama berdua agi. Ya berdua agi nanti ini me, deng. Mata, wagi mau teka handa tu. Kunci petiya. Jiwite kocir. Biar sakkara dekine kahar ni. Muka deh me. Mahitane oke terima. Tatta kene kuda benda, amma kene kuda benda ni nama. Nih ya. Sehdar agi ni nama. Ite pasi. Kiri tika deh nama. Nih ya agi warden ni pilih bandar loko. Awadani. Ya, ini kalau luar tuh nak deng. Hemat istimewa ni dah seingin nak kelapa ni dagang, nak hidangan tapi tanya daruwa kau hendak ini ya, kau hegi ada. Ada istirahat itu pun sehelun ni dah seingin itu sempurna memang seorang. Hei, deng. Mihma dek magi tienno, mang apa aman tuk mang kuar bena evagi ni mih hiti alu evagi mana. Macam bena best friend kiri la mau nama dagangna hiti ya, amma tu. Itu kau itu mata me, deng, muling deng, me, ada dua kilo doktor kiu, aku scan kerana balu aku mas pregnant kali ni. Itu mang me, husband nikat kiu deng, he, bay mama nang kiamati first me, aku dua ni ker, mukadu mata magi, amma ni alu. Oh. Kau mata deng, orang ni alu, itu mai me ini kiri, itu mai me itu ni. Ya tikat deng, ar, husband kiu aku game me, ya tikki ini tialu aku kamai. Banyak. Godak mang tension ni ne, wedhi indat ni me, me aku cutak unna. Orang hari unna hembiri sahwe hema, hachin tu nak khater aku agi, eva geri utama mangi, dah ada bayar, ada bayar. Oh, tawa asli ke kodak, ada tiye no? Eva api khatakan nattun, me penan nattun, hebe pun cibira nak kamu? Oh, ni ada, me mea ada kodak me tawa sel lambat duri kakek me, oya kan ni eva tipi, ida dia ni, me kita tu jitu me mana ni ada me badulim mana ada, oh ni aku ni dekik ya sel langkaran no ni, eva visiation sel lambat duri kela dia kau ni. Bola thamai gudak ko ekia. Bola thamai. Balloon boli pi purna da passe ekgenu kiye na boli. Dong. Dongga. Oh, dongga. Ya bola. Deng api ya, ata piti veling, ata adoe keng. Lasan lasan roti tika khada agan. Oh. Chef nang ekat pavi chicken wa roti maker. Roti maker ka. Ogolan pulang samaning gedar tina me. Roti tati pulang keranda. Sauce pan ekat pulang ni. Sauce pan ekat pulang. Maker ata. Ata piti. Hari, ata piti. Orang, khususnya mata roti kita nak katakan dulu, ata piti kan? Ata kian ni tirungku piti. Tirungku piti, bila, deng, samaan pan piti kian ni tirungku piti, ini udah potta ingkar lah, hadan ekat tamai pan piti kian ni. Aha. Tirungku piti kian ni, tirungku piti ke sampun, nama sheet dekam, blend kian lah, hadan ekat tamai kian ata piti kian lah. Right? Tuh, api kandu ni kau iya kah? Ata piti. Tuh, ata piti bila tiri, khususnya sabtu tamai, khanin cila bila. Hari, vitamins. Ebagai fiber. Hema dia mana antara katai, ata piti bala. Tora pam piti bala tu ini mana tu? Piste? Piste paman. Paman. Eto kalau api tirne kerandu, ne kandu ne muka dek ini. Hari hari ti meja serik kandu ber, tika kamu aru. Pam piti kandu amaru. Pam piti kaya paman, ne pam piti kandu amaru itu mana? Ewu nata pam piti katta deng api ekata, e mudahle yata kalla kanu dada, i roda podi pramana yata kalla. Ata piti akaran katiti, engkata tina. Poshen guna beri. Poshen guna beri. Hari. Deng api roti tika hadali berlalu muka dekaran ni? Roti tika orang ni api depan sese roti kapan none? Kapan none? E kapan ni kapi berenda mu? Deng okom tika roti hadaga mu. Oh roti hadaga. E atur tu api arah lastan kata bahaya ane none. Ani bahaya. Wede goda aku ni nawa. Neda? Oh oh oh. Ne orang ni me. E atur tu lese perdi padam aku kira dulu na. Heart api ti. Ane kira ne. Tapi ni sa orang ni e wat tapi me atur tu di kira dulu na. Muka tu me. Ada rasa tak kanan biterak nama guna tak kanan orang ni, eh? Khususnya mana demi guna tak kawan orang ni ni ni, pe ayah ayah ke wedi ekar, kawan ni, boleh katet, katet malah ke ni ni, katet malah, ayah itu ram busy, busy, kambo, dengan apa ni, dengan itu kita, bila awal lah, awal tu,
Shoe එකත් එහෙම අතර අරගෙන බලලා රයිට් මේක තමයි ගන්න කිව්වට ඒ ගන්න හරියටම හරිය බෑ. මේක ඒක කියන size එක? 6 මාර. 6 මාරික size එකක් නෑනේ. කොහ 6 7. ඒ කියන්නේ 6 මාර. 6යි 7යි අතර මැදදී. 7 තමයි මේ. ඔව්. මම මොකද මගේ 7. ඔව්. ඔයාගෙන් දැන් ඇහුනේ. කියල ඉවර. මම මමත් ඔකට පුංචි උපක්‍රමයක් කරනවා. මම බිලත් එක ගෙදර ගිහින්. මාරු කර ගන්න පුළුවන් ඕන නෑ. මංජුලගේ සයිස් එක දන්නවනේ. හැබැයි මම හිතාගෙන හිටිය වෙන එකද? මගේ ඒක ගෙන්නන්නේ මෙයා තමයි. දැන් මම තමයි එයාට ගෙන්නන්නේ. ඔන්ලයින් එකෙන් ඕඩර් කළා මේ මෙයා කවදාවත් ගන්න ස්ලිපර්ස් ඔක්කොම මට තමයි හිතෙන්නේ දැන් නම් මේක නෙමෙයි වෙන එකක් ගන්න ඕනේ. කලර් එකක් වෙන එකක් ඩිසයින් එකක්. ඒ ඩිසයින් උත් දන්නේ යා නෙමෙයි. ලේටස්ට් වෙන එක දන්නේ මම තමයි. ඒකින්ද මම දන්නවා හත කියලා. හත කියලා දන්නවා. හත. දැන් මේ මල්ෂි ඔයාට අරනකොට වැඩිපුරම කෝල්ස් ගන්න කාටද?
Erono koranaya wedi pura mehita thamai ganne amma tik. Amma tik. Amma. Eken wada teacher katha karanne ne. Issara mama katha karanne wedi me wenaka. Ita passe wedi kiyanne den me me dennage free ni outgoing call. Gannawa meyat katha karana ita passe meyata cartoon dal denanna balanna. Meya den balagena inna mewa. Nevan. Amma call call kiyana den dakina call ekena kota. Me lagadi ek message ekak dala me Kolleg meyang cut kerla, pasti meyugula amma yugula oke baba kira meyang ata, balon ata meyang aika cut kerla meyang aga tinggi bilah mey, kata. Ayo kolleg back kiri nengke baba aga tinggi mey sendula tinggi. Sendula ya. Mambala mati message ya kamu makin tinggi oke baba kira, ting mambala mama aika kayu bine, balon aku tuh awalnya mey meyang aga tinggi sendula aika. Ekolti ke nomu kode ekolti ke ini arah itu ini, kendeng. Parampara wala tino ikila tin, ikira hitu mi, yagi mi ada tino, yagi kino ikira hitu mi, yagule achin non amma ge amma, ya matu gomin, ya isera de yagi kotua ke mati non ti hindra, isera mang hegi lin nula mi, kolino mi gule amma, kata no iting kohomo di ting deng, ika tamai deng ngara, ara tika deng ngara waga, karla deng iki, ah batura gelua di iki. Mana hina kata apa? Udah dekai, mana yang mata balde kai? Kudak, eh, itu pasti. Ait balad ya, ini ko, ini ko, dasar ko orang tuh nak kata rakyat dekai kata. Ini kan mambelu aja terjadi. Ini Mia iya, oh, amma deh Mia kai wedding deng arah ya, beti Mia ketika ni jatuh tuh kok Mia bakal lagi. Karena macam kita ada inno aja call lagi. Eh, mana? Ini langkah call lagi ni. Mia dinda kita mana ini langkah tu? Samar velau itu terini nanti. Erin, meyat hebat, hema, khususnya kini kena. Kita call langkaran ni mana? Official calls tu mana yatin? Baru betul. Samar yang kat ini aduing. Bina ada dekat tu naya pe call. Godak kata keran ni official wedgani ko. Ea keran medit tegak gan hari. Badminton, yalu kata keran, mana badminton kahani ni dal? Hema nang kata keran, godak velau hebat ini, yalu anda ni terima samin dekilat. Hari utaraya hari. Hari, saat itu utar dulu, na. Dengan apa ini? Kotu balik. Kau dengan apa? Kau dengan apa? Dengan si tiga. Dengan dia ni, me orang me. Apa dengan anda? Anak bapa. Kotu kan ni anak. Kotu kali ni. Ya, betul betul. Kotu kali ni. Oh, kalau katakan kan, kami yatik ya. Oh, yatik ya. Anak balan dah me. Apa? Ikan tahu. Orang apa? Evan nang tahu. Hari. Tepla dengan ni me. Cuti chefui, laku chefui. Dengan apa? Apa gile? Hari. Dengan. Kotu kia di takar takar saat itu sama nanti dengan apa itu? Tiada nanti kan? Tiada. Naya kalau kanan kotu dana. Kanan kotu dana. Anak kotu ada anak punca chef kene kerangga. Hari. Wah, mana boleh? Boleh lu. Nih tadi kita dengan apa kerangga? Boleh. Boleh. Ambil kita tadi apa berbandung halan, mana? Mereka tadi kita dengan apa? Ah, balun ni me balun. Balun. Dengan apa ya? Lunu, sudu lunu, miris, eh, komatikai kat rekat tu kerela. Tempera tu ada agan, naya ni ni. Kian aku balik chef ini. Ammo chef suah deh me naya miris. Naya miris. Itu kita api mekat ada agan, na saman api tempa kerkan ni. Kel cut ada agat ta. Itu kita api mekat sudu lunu inggrun rampa karapenca. Ah, mainnya strawberry deh na. Aku miris tengah agat ta. Ida pasai. Miris cuta daga tak kaya ni, naik miris pot daga tapi kapal daga no. Ini pas siapa daga, mana kita cook pun aku tu. Ika cook pun aku tu mana dekat tu kerana? Kami kita cuta mana tempa bandu, na sama ni mereka gahan ada kotu galai ni. Oh. Atau mereka hendak tak galah, me fry bandu. Fry bandu. Hari. Dan api, kita ada ika pan ni, loko pan ni, kapal pan ni. Oh, ini loko pan ni agan no, na pan ni akar bandu. Mana meva, dan sama ni atur me pan kotu kela kutin no. Strawberry dan strawberry dan. Strawberry apa buat? Boleh dan tak dewa? Hari. Saya kata. Kita kata. Mana tu ni? Oh, mana ni? Boleh boleh. Boleh boleh. Okay. Dan kita ni me kau dah. Dah me dia tu. Ah, ya. Kau tu hadan? Oh.
මොකද? නෑ මං හැබැයි මංජුලගෙන් කවුද ගෙදරදී වැඩියෙන්? කොටුවත් නෑනේ. ඔව්. ප්‍රධාන කෑම ටික මෙයා හදන්නේ සම්පූර්ණයෙන්ම උදේ පාන්දර මිතින්. ඇහැරලා මෙයා මිතින් කෑමත් හදලා තමයි ඒක ගෙනල් දෙන්නේ. පොටි කෑම දෙන්නේ. විශේෂ කෑම මං හදනවා. කියන්නේ දාලා බලනවා මොන හරි කෑවොත් කෑවා. නැත්තම් නෑ. නෑ පස්සෙන් නමක් දාගන්න පුළුවා. පව් පස්සේ නමක් දාගන්න පුළුවා. ඒත් ඒක ගොඩක් සාර්ථක වෙලා තියෙනවා දැන් ඊට පස්සේ මෙයාම ඉල්ලනවා. අර එදා හදපු කයිත් හදන්න. නැත්නම් මතක නෑ දැමි මොනවද කියලා. එහෙම වෙනව නේ ෂේ. සමහර ලවඩ. පස්සේ නම් දාගන්නත් පුළුවන් ඕනේ නන්නේ. ආව අනිවාර්යෙන්ම. අපි නම් කනවා. හරි. කොත්තු රොටි රස බැලුවා. ආට රොටි, කොත්තු රොටි. දැන් අපි එළවලු ටිකත් එකතු කරගත්තා කැරට්. හොඳයි. ගෝවා, ලීක්ස් ටික එකතු කරගත්තා. දැන් අපි බිත්තර එකතු කරනවා. බිත්තර දෙකක් දාගත්තා. රසනේ එකක් හොඳට අපි. එකක් හොඳට කලවම් කරනවා. කලවම් කරගන්නවා. දැන් අපි අර චිකන් එක හදාගෙන තියෙන්නේ. ඒ චිකන් එකේ කෑලි ටිකයි, ග්‍රේවි ටිකයි වෙනම එකතු කරලා පොඩි ටිකකුත් වෙන් කරගත්තා නේ. ඔව් පොඩක් ග්‍රේවි තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ නේ. අපි සෝයා සෝස් ටිකකුත් දාගන්නවා මේකට. හරි. සෝයා සෝස් එකතු කරනවා. සෝස් දාගත්තා. ඊට පස්සේ ටොමැටෝ කෙචප්. ටොමැටෝ කෙචප් එකක් දාගන්නවා. එකතු කරනවා. ඊට පස්සේ මොනවද එකතු කරන්නේ? ඊට පස්සේ දාගන්න තියෙනවා තව අපිට අයිටම් ටිකක් දාලා දෙක තුනක් දෙක තුනක් තියෙනවා. එහෙනම් අපි අර පැත්තට ගිහින් ඇවිල්ලා ඒක කරමු නේද? ඔව්. කෑරි මිස්ට් එකක් දාගන්නවා, චීස් දාගත්තා, චිකන් එක දාගත්තා, කපාගත රොටි එක දාගත්තා. හොඳට කුක් කරගත්තාම ඔන්න අපි හදාගත්තා. අන්න ඕක තමයි පියවර. අපි හැබැයි පෙන්නන්නම් කොහොමද එකක් කරන්න කියලා. කපාගත රොටි දෙන්න පුළුවන් වෙයි දැන් අපි මෙහෙ කනවා. කනවා. ඕ. ඕ. හරි 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 හරි. දැන් ඔය පැත්තට එන්න නේද අනුර? අනුර ඔව් හරි හරි අපි මේ ඒ අතරතුර මේ මේ ළමයි සම්බන්ධයෙන් වෙන කතාවක් හිටියේ මට ඒක නිසා වෙලාවකට ඇහුනේ නැහැ මොකද අපි මේ පැත්තත් බලාගෙන එයා ලස්සන මේ නේද රුටියක් කාලා ඒ දේවල් ටික කරනවා හරි දැන් අපි දැන් ආපහු මේ 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 දැන් මේ කතාව බහට එන්න ඕනේනේ දැන් අපි මේ ආදරය කරා දැන් ආදරය කරලා ඉවර වෙලා විවාහ වුණා විවාහ වෙලා මේ දැන් සුරතල් ඉන්න දැන් මේ තව එක්කෙනෙක් ඉන්න මේ මග ඉන්නවා මග ඉන්නවා දැන් ඒකට තියෙන සූදානමක් කියමු දෙමෝපියෝ හැටියට දැන් ඒක තවත් අත්දැකීමක් වෙනවනේ නේද දැන් මොන වගේ සූදානමකින්ද ඒකට ඉන්නේ සූදානම කියන ගොඩාක්ම සූදානම් උනේ මෙයාගේ කර තමයි මෙයාට ගොඩාක් සූදානම් මොකද කාලේ මෙයා අවුරුදු දෙකක් බඩේ හිටියා වගේ කාලයක් අපිට දැනුනේ මොකද කොරෝනා ඔව් වගේ කාලේ නිම තුරු ගෙදරමනි කනවා ටීවී බලනවා නිදා ගන්නවා සෑහෙන කාලයක් ගියා දැන් මෙයාගේ එක මේ මාස දෙකක් ගියා වගේ දැනෙන දැන් ළඟදිම මේ වෙනවා ඉතින් මේකට අපි සූදානමක් කියන අපේ තියෙන දැන් වැඩත් එක්ක අපි ඒ ඒ ගැනම ඉන්නවා මෙයාගේ කර තමයි ගොඩක්ම සූදානම් වුනේ දැන් මේ තව දෙයක් අහන්න තියෙනවා දැන් අපි අපි කතා කරේ මේ මෙයාගේ චූටි කාලේ ගැන කතා කරානේ හැබැයි මේ මල්ෂිගේ චූටි කාලෙත් අම්මා මේ පෙර කඩන්න පාවිච්චි කළා මල්ෂිව පල්ල පුවත්තේ ඒ කතාව දැන මංජුල හැබැයි නෑ මෙයා කියනවා මේ පොඩි කාලේදී මෙයා ඉන්නකොට මෙයා කියනවා මම චූටි කාලේදී අපේ තාත්තා 6 වසරෙදිත් මාව කරේ තියාගෙනලු යන්නේ මෙයා චූටි ගොඩක් චූටි ඉතල 6 වසරෙදී තියන් කල්පනා 6 වසරෙදී එච්චර චූටි ආයේ කෙට්ටුවට චූටි ඉර ඉන්නේ ඊට පස්සේ කියනවා විතරක් නෙවෙයි අපේ අම්මා පේර කඩන්නත් මාව ගිහිලා ගහෙන් තිනවලු ස්කල් මයි යනවලු ගිහිලා කඩාගෙන එනවා හැර ඩීනෙක් කරගෙන ඩීනෝ ලීනෝ ගිහිලා කඩාගෙන ඉන්න කියලා උඩින් තියන්නේ ඒ වගේ මියා සිංහා මියා ඉදින් මම කල්පනා කරන කරේ තියා යන්න පුළුවන් නා ඔව් මියා ගහේ නැගගෙන එනදි අවශ්‍යිත අම්මත් ඉදින් පල්ලේ නේද මට කන්න මියා කන්නේ නැහැ නේද කඩාගෙන ආවයි කියලා යාම තමයි කන්නේ අපරාධ කියන්න බෑ තේරෙකෙඩි 10 හැරි යා කනවා එයා පිට කල්පනා කර ඉන්න තියා කන්න පුළුවන් දෙක ඉතින් මෙයා ගිහලා කඩාගෙන එනවා දැන් මේ ඊළඟට දැන් මේගොල්ලෝ අම්මලුනත් අපි යාළුවෝ යාළුවෝ ඒ කියන්නේ යාළුවෝ අපි යාළුවෝ විදිහට තමයි අපි ඉන්නේ මේගොල්ලෝ තාත්තා බෑමන ඔක්කොම අපි නිකන් අර ඔව් දැන් මට ඕක තමයි අහන්න ඕනේ මංජල ඒ කියන්නේ දැන් විවාහයක් වෙනවා කියලා කියන්නේ අපි මේ බිරිඳක් ගෙදරට ගේනවා විතරක් නෙමෙයිනේ නේද නෑදෑයෝ වෙනම කට්ටියක් අපි මුළු ජීවිතේරම එකට එකතු කරගෙන ඒගොල්ලෝ මේ අපේ කොටසක් බවට පත් කරගන්නවා දැන් මේ නැන්දම්මා මාමා සහ ඒ පවුල ඒ අය කොච්චර සහයෝගයක් දෙනවද දැන් ඒ අයගේ තියෙන ඒ ගතිගුණ ඔයාට මේ බිරිඳත් එක්ක හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න කොච්චර බලපාලා තියෙනවද ඒක නෙතරම මේක දැන් ගානක් නෑ කියන්නේ දැන් මෙයා ඒගොල්ලෝ අම්මලා අපේ අම්මලා අපි ඔක්කොම නිකන් මේ අර නිකන් යාළුවෝ
මේක දැන් මියා ආ බබා මෙහෙම කරන්න එපා මෙහෙම. එහෙම එකක් ඉන්නේ. ආ බබා කමන්නේ එහෙමත් කරන්න ඕ. දැන් ඉන්නකෝ අන්න මොකද්ද එහෙම එකක් තියෙන්නේ. ඒ කියන්නේ අර එහෙම බැහැ ළමයි වුණාම මෙහෙම හැදෙන්න ඕනේ. ඒකක් එන්නේ නැහැ. අර අනවශ්‍ය විදියට බලපෑම් කරන්න ඒගොල්ලෝ යම්ලත් තිබුණා. අපි ඕන දෙයක් ඕපන් කතා කරනවා. ඕන විහිළුවක් කරනවා. ඒ නිදහස උපරිමයෙන් තියෙනවා. ඉතින් වාහන එහෙම ඉරද්දි සමහරලාට ඉතින් භාෂාව වෙනස් වෙනවා. හර හර හරස් වෙලා කවුරු හරි දැම්මම ඒක උනත් ඉතින් ඕපන් පිට වෙනවා. ඒක අනවශ්‍ය විදියට බ්‍රේක් ගහලා නවත්ත ගන්න ඕනේ නැහැ. මෙහෙම ඉන්න ඕනේ පොඩක් වැදගත් විදියට කියලා එහෙම එකක් නැහැ. ඒක උනත් ඉතින් ඒෂණෙක ඉතින් එහෙම ඉතින් වෙනවනේ ඉතින්. ඔව්. අටුගනි කිව්වේ නැතත් හිතින් හරි හිතනවා සමහර අය. ඇත්තම කතාව. වාණික. ඔව්. ප්‍රාර්ථනා වර තියෙන. ප්‍රාර්ථනා. වාහට කොහොමද මාජ දැනන්නේ ඒක? මට නම් දැනෙන්නේ ඇත්තටම දැන් අම්මයි අප්පච්චි මේගොල්ලන්ගේ අම්මයි අප්පච්චිත් අර මගේ අම්මයි අප්පච්චි වගේ හරි සරලයි. වැඩිය ඕනාට වැඩිය සංකීර්ණ එහෙම පටු අදහස් දරන්නෙත් නැහැ. ඒක නිසා තමයි මම ඒ දෙන්නත් එක්කත් අර මේ ඒ වගේ ඉන්න ලේසි වුණේ ගෙදර ඒකයි. ආසයි මං එහෙම දැනෙන්නේ නැහැ විශේෂයෙන් දැන් අපේ අම්මයි අප්පච්චි එක්කත් ඕවද ෆෝන් කතා කරනවා. ගෙවලුත් ළඟයි. අර වැඩිය දුරයි කියලා දැනෙන්නේ නැහැ. මොකද ඒ අම්මයි අප්පච්චිත් ඒ එකම වගේ තමයි හැටි. හැටි. ගොඩ වෙලාවට එහෙමයි. හරි. දැන් අපි මේ දැන් අපි ඔය පෞල් ජීවිතය ගැන කතා කරා. අපි දැන් කලාවේ ඔව් තොරතුරු පිළිබඳව කතා කරන්නට ඕනේ නේද? මම මේ මංජුල දකින්නේ මේ එක පැත්තක ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පියෙක් වගේම හරි උත්සාහවන්ත කෙනෙක් හැටියට. ඒ කියන්නේ බොහෝ දේවල් ජීවිතේ කරන්නට විවිධ උත්සාහයන් දරනවා. ඒ දේවල් සාර්ථක කරගන්නවා. සහ මේ මම ඒ දේවල් වල තමන්ට කරන්න පුළුවන් උපරිමය කරන්න හැම වෙලාවෙම උනන්දුවක් දක්වනවා. ඒ කියන්නේ ඒකට එක උදාහරණයක් තමයි අර අපිට අර බැඩ්මින්ටන් ගන්න කාලේ අපි ආව නේද නේ බැනලා හරි කොහොම හරි ගෙන්න ගන්න එහෙම උත්සාහයක් දරනවා. දැන් ඉස්සරහට මේ පොඩි අමාරු කාලයක් තමයි තියෙන්නේ මේ කලා ශාස්ත්‍රයේ ඉන්න ගොඩක් දෙනෙකුට. දැන් ඔයා වෘත්තීයමය කලාකරුවේ. ඉතින් ඒ නිසාම දැන් මොන වගේ දේවල් ටිකක්ද ප්ලෑන් කරලා තියෙන ඉස්සරහට එන්න තියෙන මොන හරි අධ්‍යක්ෂණයක් තියෙනවද? දැන් මේ දවස්වල යන දේවල් තියෙනවද? කොහොමද අපි මේ දේවල් පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. ටෙලි ඩ්‍රාම එකක් තියෙනවා අසලියා කියලා. නමිම දාලා තියන්නේ. ඔව්. තියෙන්නේ ඉතින්. ඒකේ චලනි තාරකා තමයි ප්‍රධාන චරිතය. සහමිලා බේසේකර, ශිහානි කාපදීන ආටිස්ලා කුමාරි 22ක් විතර වගේ රංගනේ දායකයෝ. ඉතින් මේ වැඩේ තමයි ඉතින් ඉදිරියේදී යන්න තියෙන්නේ. අර උනේ කියන්නේ අර ඉගෙන ගන්න දෙයක් කොයි වෙලාවක හරි වටිනවා කියලා දැනගත්තේ ඔය පහුගිය කාලේ ඔය කොරෝනා ඒ ගෙවල් වල අපි ඉන්න කාලේදී. ඊට කලින් මම එඩිටින් සම්බන්ධ ඉගෙන ගන්න මට හම්බුණා කියන්නේ ඉගෙන ගත්තම පොඩි ළමයි දෙන්නේ කි. ලොකු දෙන්නේ නෙමෙයි පොඩි දෙන්නේ ඉස්ලාම් ෆෝන් එකකින්. ෆෝන් එඩිටින් එහෙම අපේ මගේ යාළුවෙක්ගේ පුතෙක් කියනවා කියලා එයයි තව මල්ලි කියන ඉතින් එහෙම ඉගෙනගෙන ඊට පස්සේ තමයි ප්‍රීමියර් දක්වා ෆිල්ම් හොර කියන එකකින් එඩිට් කරලා ඉතින් ප්‍රීමියර් දක්වා එහෙම කරගත්තේ. ඉතින් ඒක ඉගෙන ගන්න හම්බුණා. එතකොට මට දැන් මගේ වැඩකදී වුණා. ඔය පහුගිය කාලේ කරපු වැඩ වුණා. එතකොට දැන් එඩිටර් කෙනෙක් වුණා තියන්න බෑනේ. මේක මෙහෙම මට කරන්න බෑ. මේක කලර් රෙඩ් කරන්න බෑ. ඉගෙනගෙන තියෙන එකෙන් ඊපස්සේ කැමරා කරන එකනත් අදාල්ල සමහරවෝ ඉතින් මගේ වැඩ මම කරගන්නවා. ඉතින් ඉගෙනගත්ත දෙයක් මාරවට නේ අනිත් වැඩවල මම ඒ කට්ටිය සම්බන්ධ කරගෙන කරනවා. නමුත් දැන් අර ඒ වැඩේ ඇතුලේ බොරු කරන්න බෑ. ඔව් ඔව් ඔව්. එහෙම. ඒක නිසා අර ඉගෙන ගන්න දේ කවදාකවත් අපත යන්නේ නෑ. අපත යන්නේ කිසිම ඒ විතරක් නෙවෙයි. දැන් මම වාහනේ හදන්න ගියත් නැක් හදන්න ගියා ගැරේජ් එකට ගියා. මම ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඒ වැඩ කරනවා මජංගාගෙන. මොකද ඒක එක වෙලාවෙදී අපිට සෑහෙන්න ඕන වෙනවා. ඉගෙනගත කිසිම දෙයක් සාඩුගම් මොකක්වත් නැත රංගන ශිල්පියෙක් හැටියට හරි ඒව පස්සේ කාලයක ප්‍රයෝජන දෙන්න ඉඩ තියෙනවා නේද ඒක අනිවාර්යයෙන්ම ඒව කොහොමද කරන්නේ කියලා නිවැරදිව මොකද රංගනේට සෑහෙන වටිනවා ඒක මොකද නැත්නම් අපි කැරේජ් එකේ කැරක්ටරය හරියට හම්බුනෝ රජ්‍ය ගම්මුනොත් ඒකේ අර යතුරු අල්ලන විදිය යතුරු වල කියන නම් සමහරවල්ට දන්නේ අල්ලන විදිය ඒ දේවල් එකින් ඒ විතරක් නෙද තව යාළු කෙනෝ ගැල්මිනි වැඩ එහෙම කරන්නේ ඒගොල්ලන්ගේ වැඩ කරද්දී උනොත් මම බලනවා කොහොමද මේ අය කපන්නේ කොහොමද මොකද ඒ දේවල් හැම දෙයක්ම ඔන්නම් කියන වටිනවා එක වෙලාවක සෑහෙන විදිහට මේ ප්‍රයෝජනවත් වෙනවා වෙනවා. දැන් මල්ෂි කොහොමද දැන් අලුත් සින්දු ලියවෙනවද ලියලා තියෙනවා අර දෙන්නක සින්දුව තාම කරන්න බැරි වුණා නේ අර මුලදිම ඒක කවද කරන්නේ නෑ ඒක ඇත්තට කරන්න ඕනේ. දැන් ටික ටික දැන් අපි ඉස්සෙල්ලා සින්දු තීක්ෂණ තමයි මියුසික් කරේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තීක්ෂණට දීලා මේකට ට්‍රැක් එකක් හදලා දෙන්න සිං කරන්න කියලා. මංජුල දක්ෂ ගායකයෙක් නේද? සහ මල්ෂිත් මේ ගායිකාවක් හොඳ. අලුත් සින්දු ලියවෙනවද ඉස්සරහට? අලුත් සින්දු දැන් දැන්ටත් ඇයි තව එන්න තියෙන එක. මේ
එහෙම දැන් කීපයක් මේ දවස්වල කෙරුණ තම හැබැයි අවුට් උනේත් නෑ. දැන් ළඟදි ඒවත් තෙලිදක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ළඟදී Tapi මේ කාලයක් ඉක්මනට යන නිසා ඔෂිනි දැන් අපිට මේ ඔය කොත්තුවේ කටයුතු කොහොමද අවසන් කරලා අපිට ඉන්නන්න පුළුවන්ද? ඔව් වැඩේ අවසන්. ඔව් වැඩේ අවසන්. හැබැයි සද්දයක් ආවෙ නැන්නේ කොත්තුවේ. නෑ ඒක තමයි. අර ටක් ටක් කර ටක් ටක් කර එන්න සද්දයක්. ඔව්. ඔව්. අපිට කියවන අපි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ගන්නවා. හරි දැන් අපි ඊට පුළුවන් නේද මේක සර්ව් කරන්න? ඔව්. දැන් අපි ලස්සන ගානිෂ් එකක් එක මේක මබට අකලා දීලා ඉන්නකෝ පුත්තු කන්න තියෙනවා. අපි දැන් හදලා ඉවරයි විශේෂයෙන්ම මතක් කරන්න මොනා හරි තියෙනවද ආෂෙෆ් කොත්තු සම්බන්ධව ඔව් දැන් අපි භාගයක් විතරනේ පෙන්නුවේ මොනා දෙකතු කරන්න කියලා ඉතුරු ටිකක් කියමු ඔව් සාමාන්‍ය මෙහෙමයි මේක අර ආට වලින් හදනකොට පොඩ්ඩක් මේක තෙත් ගතිය පොඩ්ඩක් වැඩි කරන්න ඕනේ මේකම පොඩ්ඩක් ආට කෙනක හරි ඉක්මන ඩ්‍රයි වෙනවා පාන් පිටි වගේ නෙවෙයි එන්ද අපි එක තමයි ෆ්‍රෙෂ් මිල්ක් ඒ වගේම මේ චිකන් ග්‍රේවි එක අන්තිම මොහොතේ අපි දාගෙන හොඳට විනාඩි 5ක් විතර මූඩිය වහලා කුක් කරන්නේ මේ අපිට අවශ්‍ය වෙනවා අර ආට එකේ තෙත් ගතිය තියාගන්න මොකද අපි ටිකක් කල යනකොට මේක ආයෙ ඩ්‍රයි වෙනවා ඩ්‍රයි වෙනවා ඒ හින්දා හරි අපි ඉතින් ඊට පස්සේ චීස් එකතු කරා ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරා ආට පිටි අර රොටි ටික කපාගත්ත එක එකතු කළා චිකන් එකයි ග්‍රේවි එකයි එකතු කළා ඔන්න ඔය විදිහට තමයි මොකද්ද ආටා චීස් කොත්තු එක අපි හැදුවේ හරිනේ හරි හරි මෙන්න මේ විදිහට අපි චීස් කොත්තු එක හැදුවාද ඔයගොල්ලොත් හදලා බලන්න හරිම ලේසි අමාරු නැහැ චිකන් ටිකක් ආටා පිටි ටිකක් තමයි විශේෂයෙන් ඕන වෙන්නේ ඔන්න අපි ග්‍රේවි ටිකකුත් මේකට ඉතුරු කරගත්තා මෙන්න මෙහෙම තමයි අපි දැන් සර්ව් කරන්න ලෑස්තිලා ඉන්නේ රසයි සුවඳයි ඔක්කොම තියෙනවා හොරෙන් රහ බලන්න එපා කියන්නේ ඒකයි ඔව් ලුණු බැලුවා ආ ඒක තමයි හරි හරි දැන් අනුර මම විතර ගොඩක් ලියාගෙන ආවා දෙද්දි මේ බලන්න ඔක්කොත් නෑ මගේ කොල ටික ඔක්කොම ගත්තා මේ ආසි දැන් යා ඉමීට කිරි එකක් බොනවා හොඳේ ඉතින් අතරතුරදී දැන් මංජුල මට මේක අහන්න ඕනේ දැන් අර අපි මේ වැඩසටහන ආරම්භෙත් කිව්වා වගේ ඔයා ඕනෑම කොල්ලෙක් තරුණෙක් ඇඩියට හරි නිදහස් ජීවිතයක් ගත කරගෙන ගිහිල්ලා ඒ නිදහස තවත් දැන් වැඩි කරගෙන තියෙනවනේ මේ විදිහට නේද ඒක ඒ ජීවිතේ චේන්ජ් එක ගන්න ඕනේ මල්චි ඔයාගේ ජීවිතයට සම්බන්ධ වීම ඔයා දකින්න කොච්චර ලොකු ආශිර්වාදයක් හැටියටද මේ ජීවිතය යන්නේ සමහර ලාවට ඒ තියෙන ආදරේ අර මුල් කාලේ අපි ප්‍රකාශ කරාට පස්සේ පස්සේ යනකොට ඒව අර වචන වලින් කියන්නේ නැහැ ඒව අපේ හැඟීම් වලින් හැසිරීමෙන් නේද ඇස් වලින් ඔය හැම දෙයකින්ම කියන්නේ අපි වචන කියන්නේ විවාහ ජීවිතේ ටික දවසක් යනකොට හරි ප්‍රාථමික දෙයක් බවට පත් වෙනවා ඊට වඩා අපිව දැනෙන්නයි සලස්වන්නේ මට ඒක නිසා අද වචන වලින් කියන්නේ ඒක ඔයාගේ ජීවිතේට කොච්චර ලොකු ආශිර්වාදයක් වුණාද කොච්චර ලොකු දෙයක් වුණාද මල්චි ඒත් එක්කම පුංචාසි ඒ කියන්නේ දැන් ඉස්සර ජීවිතේ පොඩි කාලේ තිබ්බ පොඩි තනිකම ඒ කියන්නේ කම්මැලි ගත කරනවා නිදා ගන්නවා ඔහේ අරමුණක් නැහැ කනවා නිදා ගන්නවා ඉතින් දැන් ඊටත් වඩා නිදහසක් තියෙනවා ඒ කියන්නේ දැන් හරනම් ගොඩක් විසින් ගුලා අමාරු වෙන්න ඕනේ නමුත් ඒ හැම එකම පොඩි සුන්දර ගතියක් තියෙනවා මොකද දැන් උදේ නැගිට්ටත් ඉතින් වැඩ ගොඩක් කරන්න තියෙනවා කියලා දන්නවා නමුත් ඒ වැඩ ඔක්කොම කරන්නේත් අර කිනා වෙලා විහිළු කරලා ඒ ටයිම් අරගෙන ඉතින් මෙයා තමයි ඉතින් ගොඩක්ම ඉතින් ගෙදර වැඩ ටික කරගෙන සම්පූර්ණයෙන්ම ඉතින් මගේ ලොකු දෙයක් වෙන්නේ නැහැ මම කඩේට ගිහලා බඩු ගේන එකයි මෙයා චුට්ටක් බලාගන්න එක තමයි මෙයා තමයි සම්පූර්ණයෙන්ම බලාගන්නේ ඉතින් මේ 80ක් 90ක්ම මෙයාගේ බාර තමයි තියෙන්නේ මම 20ක් වගේ තමයි මගෙන් බැලෙන්නේ ඒ අමතරව ඉතින් මෙයා කරන කැපවීම කියන්නේ ඉතින් උදේම නැගිටලා ගෙවල් සියලු දේ අස් කරලා කෑම හදලා හැමදේ මට කියලා එහෙම දැන් මම රෑට කෑමක් හදන එක තමයි උදේට නම් කොහොමද හදෙන්නේ රෑකට ඉතින් මට පුළුවන් වෙලාවට මම සමහර වෙලාවට මම හදනවා ඉතින් මෙයාට කන්න ආසයි කිව්වම ඉතින් මම හදනවා කික් කෑම ඉතින් මට සදා ගන්න පුළුවන් ඉතින් ඒක ඉතින් ඊළඟ දවසේ හුවොත්
හැබැයි ඒකට ඉතින් උත්තරයක් දෙන්න බෑ මේ කෑමද හැදුවේ මෙහෙම කියලා කියන්න බෑ ඉතින් ඒ කෑම වලට නමක් නෑ නමක් නෑ මේක සූර පප්පයි කියලා කෑම එකක් හදන්නේ නයි බිත්තර එහෙම දාලා එහෙම ඉතින් එහෙම ඉතින් කෑම කාරී ඉතින් මෙයාත් ආසන් කනවා මෙයාත් නම් ඉතින් කන්නේ නෑ නෑනේ අපි මේ ඒ ඔය කතාවත් එක්කම අද දවසේ මේ සහභාගී වුණ දේ ගැන මේ වැඩසටහන ගැන පොඩි දෙයක් කියමු ඇත්තනම් හොඳයි මේ වැඩසටහන මොකද අපි කාලෙකට කලින් මට කතා කරලා අපිට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ දෙන්න හම් වෙච්ච යතු නැති අපි පරණ යාළුවෝ දෙන්නෙක්. මොකද මේ යන ටයිම් එක තේරෙන්නේ නැහැ. සිරස ආයතනෙත් ඉතින් අපිට ගොඩක් පුරු ආයතන මොකද dance star කාලේ ඉඳන් මම ගොඩක් සම්බන්ධ වෙලා හිටපු. නාලිකාවක් මේක ඉතින් අපිට හොඳට සැලකුවා. dance star කට කාලේ මුදල් පැත්තින් එහෙමත් සහ දේවල් එක්ක ඉතින් අදරත් ඉතින් සිරසත් එක්ක ඉතින් අපි ටගල කෝල් එකක් ගත්ත ගමන් අපි එන්නේ ඒ සුහදත්ති තාම තියෙන හන්දා සුසාර දිනල් මාත්ම ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයත් මතක් කරනවා ඉතින් ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එකකට දැන් අපි ඉද්දී වෙනම අපි රෙඩි වෙලා යන දෙයක් වෙන එකක් දැනෙන්නේ නැහැ මෙතනට එද්දී මොකද ඒ කට්ටිය හුරුයි අපේ කැමරා ශිල්පීන් සහ ෂෙෆ් රාම්බුනේ දැන් අවුරුදු ගානකට පස්සේ දැන් මේ ඉස්සෙල්ක ඉතින් හොඳයි ඉතින් මම හොඳ මේ ප්‍රෝග්‍රෑම් එක මොකද මම මේ ප්‍රෝග්‍රෑම් එක ගෙදර ඉන්නකොට ගොඩක් බලලා තියෙනවා මේ වැඩසටහන ඉතින් ලස්සනට කරගෙන යනවා ඉතින් ඔය දෙන්න ඉතින් කරන්න දෙයක් නැහැ නේද ඔය දෙන්න ඉතින් ඔය දෙන්න සිරසෙ කොච්චර පරණ දෙන්නේද ටෙලි නාට්‍ය සහ මොකද මන්ට අර මේකේ අපේ පටන් ගත්ත ටීවී චැනල් එක ටීවී 1 ටීවී 1 ඒකේ මේ දෙන්න ඇවිල්ලා හිටියේ කොහොමද දන්නවද අපි ඉතින් ටීවී 1 එකේ වෙඩින් එකක් ගන්නවයි කියලා වෙඩින් කපල් එක වගේ මේ දෙන්න ඇවිල්ලා ඉන්නේ ආරම්භයේ ආරම්භයේ දවස් එදා ලොකු පාටියක් තියලා ඒකේ මේ දෙන්නම ඇඳලා ඇවිල්ලා වෙනම කොස්ටියුම් දෙකක් ඇඳලා හරිනේ ඔව් ඒවා අපි ඉවර වෙලා කතා කරමු ගොඩක් ස්තුතියි මේ දැන් තව කියන්න තියෙනවා දැන් මම පටන් ගන්නම් ප්‍රෝග්‍රෑම් එක ඉතින් මේ ෂෙෆ් ඔෂිනි දෙන්නටත් ගොඩක් ස්තුතියි කියන්න ඕනේ සහ ඔය දෙන්නටම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා ඉතාමත්ම සුබනාගතයක් අත් වෙන්න කියලා ඉවරලා මේ කලා ශේෂ්ත්‍රය කරන්න පුළුවන් හැම කඩේත්තම වගේ පුද්ගලික ජීවිතේ හැම කඩේත්තම සාර්ථක වෙන්න කියලා සහ අසලියා YouTube subscribe කරන්න.